English for beginners. Lesson 2. ආධුනිකයන් සඳහා ඉංග්‍රීසි පාඨමාලාවේ දෙවැනි පාඩම. නම්ගම් ලිවි. අද නම්ගම් ලිවීමේ පස්වෙනි පාඩම. මේක අවසාන පාඩම. අද අපි සාකච්ඡා කරන්න යන්නේ මහා ප්‍රාණ අකුරු යොදා කොහොමද නම්ගම් ලියන්නේ කියලා. භාග්‍යා භාග්‍යා කියලා අපි ලියනකොට භාග්‍යා භා බහ කියනකොට මහා ප්‍රාණ අකුර වලට එච් අකුරක් එකතු වෙනවා. බහා බී එච් ඒ ග් ග් භාග් යා වයි ඒ භාග්‍යා භාග්‍යා බී එච් ඒ ජී වයි ඒ භාග්‍යා ධරණී ධා ඩී එච් ඒ ධා ර ආර ඒ නී එන් අයි ධරණි සංඝ සංඝ ජී එච් සංඝ සංක සං ක කේ එච් සංඝ අනුරාධපුර ආ නු රා ද පු ර ඥාන කත ඥා GN ඥා අකුරු තුනක් එන ඥා න ක ත ඥාන කත පඤ්ඤානන්ද ප ම් KN ඥා KN නා ම් ද පඤ්ඤානන්ද කොණ්ඩඤ්ඤ කෝ ම් දා ම් KN ඤ කොණ්ඩඤ්ඤ පුඤ්ඤසාර පූ පියු ම් ජීයන් ඤ ජීයන්නේ සා එස් ර පුඤ්ඤසාර නාථ එන්නේ නා ත ටී එච් එච් ඒ ත අකුරු හතරක් එනවා ත පාඨශාලාව පා පියේ ට ඩබල් ටී එච් ඒ ඩ ෂා එස් එච් ඒ ලා ව පාඨශාලාව හෝම්වර්ක් භරත කේමා අෂ්ට ඥානපාල අඤ්ඤා කොණ්ඩඤ්ඤ තුපාරාමය ඔබට සපයා ඇති ටියුට් එකේ මේ නම් ලියන්න. රයිට්. මම හිතනවා දැන් මේ වෙනකොට ඔබට නම් ගම් ලිවීම ඉතාමත් හොඳින් පුළුවන් වෙලා ඇති. එහෙම නොහැකි නම් නැවතත් මේ වීඩියෝ මාලාව මුල සිට නරඹා එය හොඳින් ප්‍රගුණ කරගන්න. මේ නම් ගම් ලියන පාඨ මාලාවේ අවසන් පාඩම. අපි ඊළඟට පටන් ගන්න යන්නේ ඉංග්‍රීසි වචන ලිවි. ඉංග්‍රීසි වචන ලිවීමේ පාඩමෙන් අපි ඊළඟ දවසේ හමු වෙමු. Good luck all of you.